නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම්, සාරණයමි නමස්කාරவேවා සංගරුවනට සැමදාමහාසාංග සාරණයාමි නමස්කාරவேවා තුुනුරුවනට, සැමදාතිසාරන සාරණයමි සාදුු සාදුු සාදු අපගේ ගුරු දේවෝත්තම පරමපූජනය කල්යාාන මිත්ත පින් අල්ලොකු සාමින්න් වහන්සේට අපි සියලු දෙනාගේම නමස්කාරය වේවාසාදුු සාදුුසාදුු දවසේ සම්පසාධනී සදහම් දේශනාව සඳහා දායිකත්තය දරන්නේ වැලිගම බොරාල කෝට්ටගේ වත්තේ පදිීංචවසිට මීට වසර එහෙකට පෙරි මීපරලුවගේපු ඉස්රාමලත් තැපැල්ිස්ථානාධිපෙති RLල් ජයවර්ධන පියාණන්ට වගේම මීට මාස පහකට පෙරමී පරලුවගේපු ඉස්රාර්මලත් හෙදපාලිකා ඥානා ජයවර්ධන මෑණියන්ට පිංහන මෝදන් කිරීම උතුන් අදහසින් පැතුම් ජයවර්ධන තුුවන් ඇතුළේ මේ පවලේ යාතීතුම තරාධන එකතුවවෙරා තමයි අද්‍යවසය ධර්ම දේශනාව සඳහා දායිකත්ය දරන්නේ සද්ධාවන්ත පින්වතුනේ අපි සරණගේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝකානු කම්පාවෙන් තමයි මේ ධර්මය දේශනා කරේ දෙවියන්ට මිනිසුන්ට හිත සුව පිණිස ඒ වගේ සාාස්තෘන් වහන්සේ නමක් මේ ලෝකේ අතීතය හිටිය න මේ ලෝකෙ කලින් සාස්තෘ ක ලෝක පරලලා ඉදල්තිීනයි වගේ අතීතය වෙන කවරුත් තියනෑ තතාගත බුදුරජාණන් වහන්සේ වගේ ලෝකානුකම්පාවෙන් යුක්තව ධර්මයේ දේශනා කරපු සාස්තුන් වහන්සේ ඒ වගේම භාගතු වහන්සේ වැඩඉන්න කාලෙත් ඒවගේම වර්ථමානයත් වෙන කවුරුත් නෑ බුදුරජාණන් වහන්සේ විතරයි අනාගතෙත් ලෝකේ වගේ සාාස්තුෘන් වහන්සේ නමක් පහළවෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ නමක්ම පහළවන තමයි ඒ මේ අදේහෙටවෙනි කන්නෙවන් කට අපේ බදුරජාණන් වහන්සේ තමයි ලෝකානුකම්පාාවෙන් දෙව් මිනිසුන්ට හිතිසුව පිණිස වැඩ හිටපු සාාස්තෘ වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මේ මේලෝව යහපත පිණිස අවස්්‍ය කාරණ අපිට දේශනා කල තියන මේ ලෝකේ යහපත් කරගන්න ඊට පස්සේ පරලෝ යහපත් කරගන්න විදිහ අපට දේශනා කළ තිෙන බුදුරජාණ වහන්සේ තියනෙන දසබල ාන වල භාගතුන් වහන්සේ සමා සම්බුද්ධත්වයට පත්තින පත්නුම හොතේ ඥානබල දහයක් ඇති කරගත්ත එවට කනු තාගත දස බල කියල් ඒකන මේ ලෝක වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන් දේවල් හැටියට දන්නේ දැක්කේ බුදුරජාණන් වහන්සේ. ඉවාස වෙනි නැති දේවල් කවදවත් මේ වන සිදධවෙනි නෑ කියල බුදුරජාණන්හන්සේ දැනගෙන අවබෝධ කරගත්තා ඒවසි බුදුරජාන්සේ ත ඥානයයක් තියෙන දසබර ඥානවල සියලු තැන යන ප්‍රතිපදාව සබත්්‍ය ගාමනී ප්‍රතිපදන් යථා ූතන් පානත සියලු තැන යන්න ප්‍රතිපදාව බුදුරජාණ වන්සි දක් දන්න ඒ කියන්න ඔන්න කෙනෙක් කොහොමද දෙවියන් අතර යන්නේ දෙවියන් අතර යන නම් මොකක්ද වැඩපිළිවෙල කියර දන්නේ කවුද බුදුරජාණන් වහන්සේ ඊට පසවුන් අපි දන්නව සමහරය ඒ අතීතය හිතය බ බ්‍රාහ්මණයෝ එය යාග කරනු යාග කරන දැන් ගින්දරට ඒක දේවල් දාලා ඒ යාග කරන්න මොකද ඒ අගට කියල් දීල තියෙන කහොමද ඒයාගේ කරොත් හරියට කොහයනෝ කිය බ්‍රහ්මලෝක යනවා ඊටවාස අය සමහරය ඔන්න මහා යාග කරන්න සත්තු මරණු අස්සු මේ දෙයාගේ කියලා හල තියනෙ ඔන්න සත්තු මරල යාග කරන කොහයන්නද බ්‍රහ්මලෝක යන අදහසි හැබැයි ඒකද බ්‍රහ්මලෝකයන ප්‍රතිබද ක බ්‍රහ්මලෝකයන ්‍රතිපදාව මෙන්න මේකයි කියලා හරියටම දැනගෙන හිට කවු්ද බුදුරජාණන් වහන්සේ භාගතුන්සි දේශනා කල තියෙනවා යම් කිසි කෙන නොපිරහුණු ධ්‍යනයකින් කලුරියකරත් ඒේකෙන බ්‍රහ්මලෝකේ යනෙන ්‍රහ්මලෝකයන ප්‍රතිපදාවදන්නේෙත් බුදුරජාණන් වහන්සේ ඊට පස්ස කෙනෙක් මනුස්සලෝක යහපත් කරගන්නන්නේ කොහොමද කියෙනන ප්‍රතිපදාවදන්නේ කව් ඒදන්නේත් බුදුරජාණන් මෙන් මේ විදියටටයුතුරත් ඒේකෙන දියුණුුවේ මෙහෙමකරොත් පිරිහෙනවා කියලා බුදුරජාණ වහන්සේරෙන් වෙන ලෝක කවරුුවත්වය විදිහයට කියපුු සහස්තුන්හ සිනමක් ආගමක් කොහිවත් නෑ ඊවසි බුදුජාණ වහන්සිර තිබුණ තවඥානය අති තනාගත වත්තමානයේ කර්මාපිකරනවන එක සිතන්කයින් වචනය දෙවියන් මිනිසුන් අපි සියරු සත්තුය ක්‍රියාවක්කන සිතකය වචනයෙන් චේතනා පහල් කරල යම් කිසි ක්‍රියාවක්කරොත් එහ මේ ක්‍රියාවේ විපාක ඒයි තැන්වසයෙන් හේතුවසයෙන් විපාක වසය ඉදාන්න එකවුද බුදුරජාණ වහන්සේ කර්ම විපාක විසේකන අචිත නීවයයක් කියෙලන්නේ බුදුරජාන්ස දේශනා කළති ඒ අපිට මේ මෙහෙම මෙහෙමයි කියල මේ කර්මය විග්‍රහය අපිට හිතුල තෝරගන්න පුළුවන් එක නව හිතන්නගේ බුදුරජාන්ස දේශනා කළ තින එකෙනා එක්කෝ උමතු වෙනවා කිව්ව නැත්තං ඒෙන වෙහෙසර පත්වනෝ විතරයි ඔකද අපිට හිතලි වර කරන්න මාරු එතකොට අපි කොහොම දෙතකොට කර්ම විපාක ගැන දැනගන්නේ අපි දැනගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයගේ කියපු දේවල් වල ඔන්න පින්වතන් අපේ භාගතුන් වහන්සේ ැ වැඩ හිටිය ඒ කාලෙ වැඩයිින් දෙද්දි ඔන්න අපි දැන් අහරතියෙන කතාගන්නේ වැඩි හිටිය ඔන්න භාගතුනස වැඩින් දෙදී ඔන්න හිටිය තරුණයි මේ තරුණය මොක්කද කරන්නේ උදේ පාන්දර ගිල්ල දැන් හිීතලේ ගංගානංගගේ නානො නාලා වතුර ගිල්ල නාලා උදේපාන්දර තුනට හත්තර චිතර තාමත් ඉන්දියාවේ ඒ වගේ කරනයි ඉන්න දැ සාධුවරුවහම හිමාලේ ප්‍රිසිකේස් වගේ පළාත්වල ද සීතල පරිසරණ ඒතේ අය උදේ උදේත් පාන්දර තුනට ඉතර වතුර බහිනෝ ඉවසේ ඒවගේ ඔන්නේ එදත් හිටිය තරුණේ දැන්යා උදේ පන්දර වතුර බැහැලා හිීතලේ නාලා ඔන්න ටැවිල්ලා තෙතපිටිං ඔන්න නැග නිරි පැත්තට වක්දනා කර බට හිර පැත්තට වන්දනා කර මේ වගේ දැන් දිසාවලට වන්දනා කරින් ොහම වන්දනා කළ මෙයාආය ඔන්න ගෙද්දර යනු දැන්යා මේ විදිට ඕ කාලයක් කරගෙන ගියා අපේ බුදුරජාණන් වහන්සේ දවසක් මේ කාරණාව දැකලා ඇහුයිලාම යගඒ තරුණයගේ මොකක් දයාව කරන්න උද පන්දරම මේ ඊීතලේ නාලා ඔය එටමට හරි හරි වන්දින්නේ මොකද කිය ැහුවා ඊට පසේ ඔන්නේ පුතා කියනවා සවමන බවද ගෞත්තුමයන්හ සපේ තාත්තා මෙරෙන ොහොත කලුඩිය කරන මොහොත මට අආවාදයක් දුන්නා මොකක්දේ දීපු අවාදී අපි හල්තින කතාව ඉගෙන ගත්ති ගන්නේ මොකක්දවාදී සධිසාන අවස්කාර කරන්න කෙලන්නේෙ දිසාවලට වන්ඳන්නයකි දෙැම්මම් මේ ඒක තමයි කරන්න කිවවා කොට ඒ කාල තිබිච්ච සාම්ප්‍රදායක් වෙන්න ඇති දෙමය හිත ඒක තමයි මේ තාත්ත කියන්න නැති කියලා හැබැයි තාත්ත පංගතුනනි දේශනව සඳංඟන තාත්තා ුදුරජාන්සේ තරණග පු ශ්‍රාවක ඒ තාත්ය පුතාට ධර්මය ලංකරන්න අදහසින් තම ඒ එක කිව්වේ එ වනට මෙයා වැරදිමන්තයක් ගත්ත ඊරවසි භාගතුනාද දේශනා කරා පුතේ ඕක සමහරි ටෝකේ වෙන්න පුළුව න්දිසාමධින විදිහක් වෙන්න පුළුව හැබැයි කාරය විනේ නම් හොහමනවෙකුවා දිසාවන්දිින් මේ ධර්ම විනේ නම් දිසාවදිනවා කිය එක වෙනම දෙයක් කියන අන්න බුදුරජාණන්සම කක්ද දේශනා කර සූත්‍රය සිංගාලෝවාද සූත්‍ර දැන් එතන විශේසෙන්ම තියෙනෙ ගිහි ජීවිතයේ ගත කරන කෙනෙක් ඒ ගිහි ජීවිතේ සාර්ථය කරගන්නේ කොහොමද කියල් තමන් කල්්‍යාන මිත්‍රය ඇසුර හොයාගන්න කොහොමද සූත්‍ර දේශනාව තියන ඇසිුරන්න ඕන කවුද ඇසිුරු කරන්න හොඳ නැත්තේ කවද් මත්‍රය කවද මිත්‍රපතිරූපකයක් කවද් කියලෙේ දේශනාව පෙන්නල දීරතියෙන. ඊට පස කෙනෙක් කොහොමද දියුණු වෙන විදිහයට කටයුතු කරන්නේ කොහොමද කෙනෙක්ගේ මිලමුදල් නැතිනාස්ති වෙන්නේ කිය බුදුරජාණ වහසමි දේශනා කරතිය බලන්න එතකොට මේ සියලූම දේවල් ගැන භාගතුන හසිර තිබිච්ච අවබෝධිය ඒ සූත්‍ර දේශනාවේ තමයි භාගතුහස දේශනා කරන්න එකක් කෙනා ිදැන් ගිහි ජීවිතය ගතකරක්්ද අපිට යුතුකම් හා වගකීම් කියන දෙයක් තියෙන ඕන්නේ දෙැ අපි සමාජවිද්‍ය විදත් කිය දේ තියෙන ඔන සමහර වෙලාවටඒ අපේ අපෙන් වන්න ඕන්න යුතුකම් හා වගකම් කියල කොටසක් තියෙනු අපි තැනක වැඩ කර අදිහරි ගෙදර හරි අපිටන්න තියෙන යුතුකම් හා වගකීම් කියල අන්න එතකො භාගතුන හස දේශනා කරා ඔන්න දෙමවපියන් වෙනුවෙන් දරුව අන්ගෙන් වෙන්න ඕන තුකම් කිය කොටසත්තියස දෙමවපියන් දරුවන් ටිටු කරන්න ඕන ුතුකම් කියලා කොටස තියනවා ඊ පසේ සාමියයා විසින් බිරිඳ ටිටුුවීතු යුතුකම් තියනවා බිරිඳ විසින් සාමයාට පිටිවීතු යුතුකම් තියනවා ඉටස ගුරුවරයෙක් සිස්සේ්ට කොහොමද යුතුකම් ඉතුකරන්න ශිස්්‍යයා මනොවාද ගුරුවරයාාවදෙසා කරන්නන් සේවකයෙක්මනොවද තමන්ගේ සාමියාවදෙසා කරන්න තියන් කොටේ සාමයාමකදල සමගේ සේවක කියයග දිසා කරන්න තියෙන්නේ කියලොන්න යුතුකම් හා වගක ගැන ලස්සන ස්තරයා භාගතු වහසේ දේශනා කර මේ පිින් ගතුන දැන්ගද බලාපොරොත්වයීම මගේ මේිය පර්ලෝගගේපුේ පියානන්ට මේනින්ට පිින්හන ෝද කිරීම අදහසින්නේ මේ ධර්ම දේශනට අනුග්‍රහදරන්නේ එදකට භාගතු වහස පෙන්නා දීල්තියෙනවා ඒකත් මොකක්ද දරුව එක්ගෙන් අම්ම තාත දිසා වෙන්න ඕන යුතුගමක්මකද ඔන්න බාග බුදුරජාන්හසේ දේශනා කරා දෙමවපියන් විසින් දරුවන් ටටු විය යුතු යුතු කඟන්න අම් තාත් අපි උදෙසා කරන්න ඕන දේවල්ල කියන්නේ බුදුරජන්වාන්ස දේශනා කර පරවෙනක අම්ම තාත්තා තමන්ගේ දරුවන්ග පවි වලක්වන් ඕන කිව් දෙ අපි කාගෙ තම්බර තාත්ත අපව පවින් වලක් වනි පොඩිකාලි දන්නේ ඔහොම කරන්න එප ඕක වැරදි අපිට කියල් දීසිේ න්නේ පොඩිකාලි දන්නේ අනතුක පවින් අපි වැලැක්වුආම තාත්තා ඊර පස්සේ දෙවනික තමයි පිනේ යොද්ධ වන පුතේ මේ ධදාන ටිකක්දීපංන පන්සලටයන් කියලා අපි පිනට යොමු කරන්නේ කවු් ද පොඩි කාලි ද උදදුම් අදදින මේ බුදු පිළි ඇ දැක්කම් සාද කියන පිටු ගන්නන්නේ කවුද අපේ අම්ම තාත්ත අන්න එතකොට පිනට යුද්ධ වනවා ඉවසි බුදුරජන්හස දේශනා කරා සිල්ප සාාස්ත්‍ර උගන්නනවකව දෙමව පියණ අපිට උගන්නානෙන පොඩි කාලින් ද මයිට අපිට පොඩිකාලි ලමයිට ුණනවත් තියද ඉගෙන ගන් කෞදිතකොට උගන්නන්නේ දෙමාපිය තමයි දරුවන්ට උගන්නන්නේ ඒක දෙමවපියගින්ගේ යුතුකමක් වගකීම ඊට පාස සුදුස්කාලයාවම සහකාරයෙක් සාකාරයක් හර දෙන්නවා ඊට පාසි සුදුස්කාලය යාද පවරන්නවවා අන්නක දෙමව්පියන්ගෙන් දරුවට වෙන් තුක මැටි බුදුරජන්වාස දේශන කොට වද. පසන භාගතු වහස දේනා කරන දරුවන් මනුවවද අම්ම තාත්තා වෙනුවෙන් කරන්නවා පළවෙනිකතම මේ බාගතුනස දේශනා කරනු අම්ම තාත්ව ව යසට ගියාම අම්ම තාත්තව පෝසණය කරන එක දරුවගේ වගකීම ඊ පස්සේ අම්මගේ තාත්තගේ කටයුතු තියෙනවා අම්ම තාත්තාාව විසින් සිදු කරන්න ඕන කටයුතු දැන් වෛසර ගයායට පස්සේ කෞද කරන්න ඕන ළමයි කර කරන්නවඕන අම් තාත්ව වෙනුවේ ට පස භාගතු වහසේ දේශනා කර දෙමවපියන්ගේ කුළ පරපුර රැක ගන්න ඕන කියන කියන අම්මගේ තාත්තකගේ දේවල් තියෙනවාන අම්මට තාතරයිති දේවල් ඒ විනාස වෙන්න දෙන්නතුව කැක ගන්නඕන් ඊට පස්සේ අම්ම තාතෙන් අපිට ලැබිච දවල් තියෙනවාන දායාදය හැචිර අපිට දීපු අම්මතාත් ඒවත් විනාස කරන්නතුව රැක ගන්න ඕන ඊට පස බුදුරජන් වහස දේශනා කරාමකක්ද දෙමා වපයාන් මිය පරලෝගයාට පස්සේ ඒ අම්මර් තාත්ව වෙනුවෙන් පිනක් කර ලපින් අනුමෝදන් කරන එක දරුුව එක්ගෙන් වෙන්න වන යුතුකමක්හළ සත්පුරුස ගුණයා එතකොට දැන් අපි මේ ජීවිතය ගත කරද්දි අපිට දෙමවපියන්ගෙන් බොහෝ පර ලැබෙනවානෙන භාගතු හසේ බුදුරජන්ස දේශනා කරවන්න මේ භාගතුන් දෙමවපියන්ගෙන් අපිට ලැබෙන ඒ යුතුකම් එකන අපෙන්ල අපිට ලැබෙන හින්දා බ භාගතු වහස පෙන්න්නාදීම බදුරජාන්හස පෙන්න්න දුන්න මේ දෙම පියෝ කොයි වගේද කියලා ළමයින්ට කොයි වගේද මේ දෙම ඔපියෝ උපකාර වෙන්නේ කියල එතකොට භාගතුහස පෙන්න්නල දීර්තිනම් අපි කොහොම දෙතකොට ඒයිදිහට අපිට උපකාර සලසන්න අම්මට තාත්තට අපි සලක නව කොද ො භාගතු වහන්ස පෙන්නල දීරතියන මේ සුත්ත දශහ සඳහන්වෙන්නේ ඉතියුත්තක පාලයේ නම තමයි සබ්‍රහ්ම සූත්‍රයේ කැන බ්‍රහ්මයා සහිතවීම ගැන වදාළ දේශනාව භාගතු දේශනා කරනවා බ්‍රහ්මකාණ භික්කවේ තානිකුලානි ඒ සං පුත්තානං මාතාපිතරෝ අධ්‍යාගාරය පෝජිතා හොන් පින්වත් මහන්නේ සමහර දරුවෝ ඉන්නවා ඒ දරුව තමන්ගේ තමන්ගේ ගෙදර අම්මතාත්තා හොඳින් අම්ර්තාතර පුදපුූ ජදක්වනකු තමන්ගේ ගෙදර වි දරුව තමන්ගේ අම්මට තාතර පුදසත්කාර දක්වන ෙදරත් තියවුණන ඒ ගෙදර භාගතුහ දේශ කරා අන්න ඒ ගෙදර තමයි කිව්වා කවු දෙඉන්නේ බ්‍රාහ්මයා ඉන්නේ දෙැම් බ්‍රහ්මයා කීරයක් කියන්නේ දෙැ ලෝකෙ මැවුන්කාරයන සල්වල් බ බලධාරරි දෙවියන් වහන්සේ කියහි කියන්නේ ඒ බ්‍රහ්මයාටන අන්නේේ බ්‍රහ්මයා ගෙදර ඉන්නවාක වගේ තමයි කිව්වා යම් කි ෙදර ක අම තාත් හොඳර පුද සත්කාර දක්රන ගෙදරන්න ්‍රහම ඉන්නවා කිව ඊර පසේ භාගතුන් හසි දේශනා කරනව තානිකුලානිී ඒ සම්පත්තානං මාතාපිතරෝ අජ්‍යාගාරය පූජිතා හොන්ති සබුබ්බ චරිචාරිකාණ භික්කවේ ඒ කියන්නේ ඒ භාගතුන් හස දේශනා කරන යම්කිසි ගෙදරක තමන්ගේ දෙමවපියන්ට හොඳින් පුදසත්කාර දක්වනවන ඒ ගෙදර ඉන්නවකී නොදවවරු එ අපි කැමතියනෙන ගෙදරට දේවාකාර්නය ලැබෙන මටනන අන්න එත්තකොටයි ගතු වහස කොමද පෙන්නල තියෙද ගෙදරන්නවා කියන්නේ කොම හිටියොද්ද ඒගෙදර අම්මයි තාත්තයි දරුවන් විසින් පුද පූජාවට ලක් වෙනවන අන්න ඒෙ දෙවිය තමයි කියන ඉන්නේ අන දේවා ආකාර්ශයෙන් එතකොට එතන තමයි තියෙන්නේ ඊට පසේ භාගතුන් හසේ දේශනා කරන එවිදිහට අම්මට තාත්තට උපස්ථාන ධර්මයයක් ෂ් සිද්ධ කරන ගෙදර තමයි කියන පූරු ආචාරයවරු සහිත තැන්ම ඉන්නේ දෙමාවපියන්නේ අපිට හැමදේම කියල දිනිද පොඩි කාලිින්ද මේක ඇවිදින එකඒ ඉදලා අපිට කෞද්ද කියරද පොලොෝ පයහල ඇවිදින්න කියරෙන්නේ තම්මයි තාත්ත එනනි අම්ම තාත තම අපට ස්තිස්සෙලාම හැමදම උගන්නන්නේයන්න ඒකින්ද කියන පූරු ආචාරවරු කියලා ඊට පස්සේ භාගතුනාස දේශනා කර ඒවිදිී තම්මයි තාත්තයි පුදන වනම් හොඳින් පුදන වඋනන් ඒ ගෙදර තමයි කියනවා ආහුනේය අය ඉන්නේ ඒ කියන්නේ දුර ඉදන්නත් ගේ දැන් ආහුණේ යයි කියන ගුණේ ත එක තේරුම තමයි සංගයාට කියනවන අපි ආහුනේ යයි කිය ඒ කියන්නේ ඕන දුරක ඉඳ පිට රටකොහෝ වේවා ඉඳගෙන ඇවිල්ල සංගය අෞ්දිසා කියල යමක් පූජා කරන්න පාඩුනෑ ඕන තනන් දුරඉඳලා ඇවිල්ලා සංගය අෞ්දිසා යමත් පූජා කරන ඕනං ඒක පාඩුවක් නෙවෙයි ලාබයක් මයි අන්න ඒ ඉන්ද කියන ආුුණේයයි කිය ඒ වගේ මම්ම තාත්ත ගෙනත් භාගතුන හසසි දේශනා කර අම්ම තාත් තාහුණේ යැකිව. ඒන්නේ ඕන තරන් දුරකයින්ද පිට රටක හෝ වේවයිද කොච්චර සල්ි ාග වීදන් කරගෙන හරි කමන්නේ අම්ම තාත්තා උදිසාහොයාගෙන ඇවිල්ලා පුද පූජාදක්වන්න සුදු සුයිකිව්වා ඒ අම්මගේ තාතිකකි විශේෂ ගුණයක් එහෙම කරාට පාඩුව නෙවෙයි ඊට වස්සි භාගතුනන් හසසි දේශ කරන්න ඔන්න අම්මට තාත්තර කියන නම් ්‍රක්්මාති ික්වේ මතා පිතුන්න්නන් ඒතන් අධිවචන බ්‍ර්මයා කියන්නේ අම්මට තාත්තරක එතුකොට මේ ලෝක අප බි මේ ලෝක අප මේ ලෝකට අප බිහිකරේ දෙලෝකෙ මැවුම් කාරය අපේ කවුද අම්මයි තාත්තයි දෙන්න ඊට පස්සේ පුබ්බ දේවෝති බික්කවේ මතා පිතුන්නම් ඒත අධිවචර පූර් දේවතාව අපේ ඉස්ත දේවතාව කවද්ද භගතුනැස පෙන්නන්නේ අම්මයි තාත්තයි දෙන්න පුබ්බා රියාාති බික්කවේ මතා පිතුන්නං ඒත අධි වචන පුූරුව ආචාරයවරු කියන්නේ තම්මටයි තාත්තටයි. ආහුනේයාති භික්කවේ මතා පිතුන්නන් ඒතන් අධි වචන. පිදියයුත්තන් කියන්නේ ආහුනේය කියලා කියන්නේ අම්මට තාතර කියන වචනයක් කියන. භාගතුන් වහසේ දේශනා කරනව බ්‍රක්්මාති මාතාපිතරෝ පුබ්බා චරියාති උච්චරරි ආහුනේයාච පුත්තා නම් පජායනුකම්ප ක එයා. ගේ දරුවන් කෙර අනුකම්පා කර නම්ම ඉතාත්තයි කියන්නේ හරියට බ්‍රක්්මයා වගේ කිව් ඊට පස්සේ පූර්ව ආචාරයවරකිූ ගොඩක් අපිට උපකාර කර අප රැකබලාගන්නේ අපේ අම්ම ඉතාත්තයි ඊට පසේ භාගතු දේශනා කනවා ඒක නිසා ඒ විදිහට අපිට උපකාර සලසන නිසා අපි රැකබලා ගත්තු නිසා අපිට හැමදේම කියල දපු නිසා අපි පවිං වලාක්කපු නිසා පින යොදව පු නිසා සිල්පසාාත්‍ර අපිට කියල දීපු නිසා ඊට පස්ස අපේ සියලූම යහපතට අපට උපකාර කරපු නිසා අම්මයි තාත්තයට ඥානවන්ත කෙනා මෙ මෙහෙම කරන්නඕන කිව්වා කෝමද භාගතුන්හස දේශනා කරනවා ඒත් භාගතුනදෙන යවිදි ඥානවන්ත කෙනා තමගේ අම්මට තාතර වන්දනාමාන කරන තස්මාහිතේ නමස් සේය අම්මට තාත්තර න්දනාමාන කරන්න ඕන් ඊට පසේ සක්කාරයිය පණ්ඩිත්ත අන්තේ අත්්‍ය පානීනය වත්තයන සයනාසිනය ඒ විදිහට කෑම බීම අම්මට තාත්තට දෙන්න කිව්ව අඳන්න පලදින්න දෙන්න ඕන කිව්ව තීට වැසේ භාගතු වහස දේශනා කරනු විදිහට නාවල පිරිසිදු කරල පාදෝවනය කරල ඒ විදිහත පවා අම්මට තාත්තට පුද සක්කාර දක්වනව කිව නුවවනැති කියෙනා ඒ විදිහට භාගතුහස දේශනාරත් ආය නං පරිචරියාය මාතාපි සුපන්්ඩිතා ඒ විදිට අම්මට තාත්තට උපස්ථාන කරන නුවනැති කෙනා ඉදේව නම් පසන්සන්ති පෙච්ච සගේච මෝදති එකනම් මෙලවත් ප්‍රසංසාාවට මයි ලක්වෙන්න කිව් මෙලොවත් ප්‍රසංසාාවට ලක්වෙනක ව අමට තාතරු පත්ථාන කරන කෙන පරලුව ගිහිල්ල සැපවත් වෙනවක වවා සැපේට පත්වෙනක කිව්. අම්මට තාතරු පස්ථාන කරනෙන දුරජන්නාහශෙක්තරා තැනක දේශනා කළ තියනෙන පින්වතුනි මේ ලෝකේ පුද්ගලය හතර දෙනෙ කන්න ඒ හතර දෙනා උදෙසා වැරදිවිදිහට පිළි පැද්දොත් ඒ පුද්ගල හතරයකකින හතර දෙෙන උදසා වැරදි විදිහට අපි පිළි පැද්දොත්තේ කියන ඒ හතර දෙෙනට වැරදි දෙයක් කරොත් කිව් ොත් හිතුුවොත් අන්න ඒ කියෙනා බොහෝ අකුසල් රැස් කරනුවකි පලවෙනි කෙනා තමයි තතාගත බුදුරජාණන් වහන්සේ ඊට පාසේ තතාගත බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකය ඉතුර දෙන්න තමයි අම්මයි තාත් අපි වැරදිවිදදි හැට පිළිපැත්්දොත් ඒ අපිට බොහෝ දුකප පිණනි සාහිත පිණිස හේතුවෙනනාකල බුදුරජාන්ස දේශනා කර ඒ වගේ භාගතු වහසේ දේශනා කරලා තියෙනවා දැන්වන්න කෙනෙක් ඉන්නවන දියුණු වෙන්න කැමතික් දැවුන්න අප දියුණු වෙන්න කැමති නෙන මේකෙ දේශනා කරන භාගතු වන්හසේ මේ අම්ම තාත්තර සලකන කලා මේ මෙලොවත් ප්‍රසන්සාාවට් ලක්කනෙන කියෙලා තැගෙ මෙලොව ප්‍රසංසාාවට් විතරන්නන්නේෙවෙේ බදුරජන්වාසේ දේශනා කරා යම් කිසිකනෙ ධර්මිකව තමන් හම්බ කරපු ධනධාරණ වේ පැහැදන් කරලා තමන් දහඩිය මුගුරු වගුුවල හම්බ කරන මුදලින් අම්මතාත්තට සත්කාර කරනකොට දේශනා මෙමැති සත්කරෝටටි ගරුකරෝති මානේති පූජිත් සත්කාර කරනකොට ගරු කරනකොට අම්මර තාත්‍ර වන්දනාමාන පුද සත්කාර දක්වනකොට පුද පූජ කරනකොට එතකොට අම්මතාත්තමොකක් අපිට පෙරලා කරන්නේ ලඟෙන අපි නිකං අප අමර්තාත්‍ර වැදොත්හය අම ත්මකද කිය සුවපත්තේවා යහප තක්කවාකි අපිට ආසිරවාද කරනෝ නන අරවිදියට තමන් ධාර්මික උපයාගත්තු ධනය මිල මුදලින් අපගේ අපේ අම්ම තාත්ත්‍ර අපි සලකද්දි සලකද්දි ගරුබුහොමන් දක්වද්දි වන්දනාමාන කරද්දි පුද පූජා දක්වදදි. ඒ අම්ම තාත්ත පෙරලා අපිට ආසිර්වාද කරනවනි භාගතු නාසි දේශනා කරා ඒ අම්මගේ තාත්තගේ ආසිර්වාදය ලබනවනං කෙනෙක් ඒ අම්මගේ තාත්තගේ ආසිර්වාදය ලබන ඒ කෙනා ගැන දියුණුවක්මයි කැමතිවෙෙන් ඕනකුව පිරිහීම නෙවේකි වුවහෙම ආසිර්වාදය ලබනවනම් පිරිහෙන්නේ නෑ දැන් අපිට සමාරයට තින ඕන අපේ ජීවිතය අපි ගත කනකොට මේ මේ කෙන අපි දියුණ වෙනවට කැමතින ඒ හවල් කෙන අපේ යහපතට කැපතිිනැකිලන අපට හිතෙනවනි සහරලාලට හැබ අප අරවිදිය තම්මට තාතරපස්ථාන ධර්මයන් කරගෙන ඉන්නවන ජීවිතේ. ගරු සත්කාර දක්ව න්න දක්වෙන ඉන්නවන අම්මගේ තාත්වගේ ආසිරවාදය ලැබෙන විදිහට. එය අම්මගේ තාත්තගේ ආසිරවාදේ ලැබෙනේ දරවාන්ට කවුරු මොනවකොහොම කැමැති වුණත් ඒකෙනගේ පිරිහීමක් නං සිද්ධවෙන්නේ නෑ කවද බුදුරජාන්සමේ දේශන කරන. පිරහීමක් සිද් වන්න ක දියුණනක්ම වෙන්නක. අම්මට තාත්තර සලකනකිනාට දැන් ඒ විදිහට දැන් අපි අම්මට තාත්තර දැන්වන්න අම්මට තාත්තර කන්න බොන්න දෙනවා ඊට පස්සේ ඇඳුම් පෙරදුන් අරන් දෙනවා නාවනව ඒ කොච්චර කරා බුදුරජන් වහස දේශනා කරා උපකාරයක් ප්‍රතිවපකාරණන් දක්වන්න ලේසිනෑකව භාගතු වහස දේශනා කරන්න පින්වතුන දින්නාහම් භික්කවේෙන සුපතිකාර අදම මහනෙන මේ දෙන්නේ කින්නවා කිව්වා ලක දෙන්නේකින්නවා ඒ දෙන්නට ප්‍රතිවඋපකාර දක්වල ඉවර කරන්නන ලේසි නෑ පලවෙනි එක්කෙන අමා තුච්ච අම්ම දෙවෙනි කෙන පිතුච්ච තාත්තා අම්මට තාත්තා කියන දෙන්න දෙමවපියන්ට ප්‍රතිවපකාරද කොච්චර කරත් ඒක අපේ කරන උපාරයයක් වන්නේ නෑකවන් භාගතුන් හ දේසක්රන කොහොමද උපකාර කියලා ඒකේන බික්කවන්සේන මාතරම් පරිහරය එක පැත්තකින් ඔන දකුණු උරේ අන්සේ කියන උරේ දකුණ උරේ ඔන්න තියාගන්න කවුද අම්ම අම්මයිතකොට දකුණු පැත්ති ඒකේ අන්සේන පිතරම් පරිහරය එක පැත්තක කෞද්ද තාත්තා ඒ විදිහට වස්ස සතායකෝ වස්ස සත ජීවී දැන්ගේ අම්මයි තාත්තයි දෙන්නයි දෙන්න අවුරුදු සීයත් දැන් ජීවත්වෙනවා හද ජීවත්ත කාරය දරුවගේ කාරය ලක මේ උපමාවකින් භාගහස පෙන්රදෙන්ද මෙම මෙහෙම කර මේ උපකාර කරාවෙන් නෑ කියල අපිට පෙන්න්නම් දෙෙන් එක වරේකොන් අම්ම තියාගෙනින්න්න අනිතුරේ තාත්තතියාගෙනනු අවුරුද්ද්ද දෙකක්ද අවුරුදු සීයා කම්ම තා අවුරුදු සීයා ජීවත්ත එෙද්දී අවුඩු සීය කම්ම තාත දෙන්නා උර දෙකේ තියාගෙන ඉන්නවා සෝචයේ වනේ සං උච්චාදන පරිමන්දන එහෙම කරේතියාගෙන තමයි අම්මතාත්තා අත පය පිරිමදින්නේ අම්ම තාත්තගකෝ මේ සියලුම කටයුතු කරන්නේ කරේතියාගෙන ඉදිදිම නාහන සම්බාහනු අම්මතාත්ත නාාවන්නේෙත් කරේතියාගෙන් සාමාන්‍යයෙන් අපිතිං සාමානයෙන් අම්මතාත්තයි උගත්තාන කරන අපි කොහෙරි වාඩි කලන එෙමනිිගනි දැම්මෙකො හෙදෙමි රේතියාගෙන කියනු ප තත්වය උමුත්ත කරී සම් වච්චයුම් අමතාත්ත වැැසිකිලි ැසි කර කරන්නේ කරයින්දගෙනමයකිව භාගතුන් වහන්සේ දේශනා කර නෙතේව භික්කවේ මාතා පිතුන්නම් කතන්වා හෝති පතිකතන් එච්චර කරලත් දෙම අවුදුු සීයපුරාවට අම්ම තාත්තා උර දෙකේතියාගෙන අම්මග ස අම්මගේ තාත්තක සියලුවම කටයුතු කරද්දි කරද්දි අවුඩු සීයපුරාවට කරත් ඒකෙන් උපකාර කරාම්ම තාත් අපිට කරපු දේවල් වලට ප්‍රති උපකාර දැක්වා වෙන්නේ නෑ කිව්ව. ඊර්වසි භාගතු හ දේශනා කරා ඉමත්සාජ භික්වේ මහා පටවිය පහෝත සත්ත රතනාය මාතාපිතරෝ ඉස්සරාධිප පච්චේය එකනි දැම්මේ මුළු මහා පෘතුවයට මධිපති වෙන කෙනෙක්කින්ව කවු දෙකෙන පෘතිවයට මධිපති වෙන කෙනාට අපිගෙන සක්පිති. තුමායි සක්කවිති රජතුමාටත්ත් සත් රත්න පහලනය කියන අශ්වරත්නය මනිරත්නය ඊට පස හස්තිරත්නය පරිනායක රත්නය කියලා මේ විශේෂ පුද්ගලයෝ ඉරි පස්සේ සත්තු ඒ විශේෂ දේවල් ලැබිෙනොයාට ඉතර ඒව ලැබින් ඒ කෙනා තමයි මනුස්සලෝකේ මනුස්සරෝක විඳන්න තියෙන ඉහලම සැප විදින කෙන සක්විති රජතුමා ගතුන් හස දේශනා කරා ඒ වගේ මහා පෘතිවී අධිපති වෙච්ච සක්කිති දුන්න දැන් අපි සක්කති රජුුණ දැන් අපි සක්විති රජකම කාටද දෙන්නේ සක්කති රජකම දෙනවා අම්මටයි තාත්තතයි නේතුකොට ඒ කිය අනමොක්ම පෘතිවයේම තියෙන ඉහලම සැප සම්පත්වී අම්බට තාත්තර දුන්නා භාගතුන්හස දේශනා කරා නැතේව බික්කවේ මතාපි තුන්නම් කතන්වා හොති පතිි කතන් එහෙම දීල මේ ලෝක තියන මනුස ලෝකතින් ඉහළම සැපදුන්නත් තම්මට එතාත්තතයි ප්‍රතිවපකාර කරා කියලනං හිතන්න එෆා කිව් කරාවන්න නෑැකිව. ඊට පසේ ාගතතු හේ දේශනාකට තංකි සහෙතුව ඇයියේ බහුකාරාභික්කවේ මතා පිතරෝ පුත්තාන අම්ම තාත්ත දෙන්න තමඟි දරුවන්ට බොහෝපකාර කරා ආපාදකා පෝසකායි මස්ස ලෝකස්ට දස්සේතාරු. අපිව ආරක්ෂාකරේ පෝසනයකිර අපිට මේ ලෝක පෙන්නුුව ක ෞද්ද අම්මයි තාත්තයි දෙන්න එහ අම්මට තාත්තට අහරම කොච්චර කරත් උපස්ථානයේ සම්පූර්ණ නෑ ප්‍රතිඋපකාර දක්වල ඉවර කරන්න වෙන්නේ නෑකිව හැබැයි භාගතු වහන්සේ එක විදිහක්කිවකොහොම දිවර කරන්න දැම් ලෞකික දේවල් කිසිීම දයකි ප්‍රති උපකාර දක්වන්න වෙන්නේ ගතු වහ සිදේශනා කරා යෝත කෝබික්කවේ මතා පිතරු අසද්දය සද්ධය සම්පදාය අම්ම තාත්තා සද්ධාව නැත්තා අම්මගේ තාර්ථය ගෙනග සදධාව නැත්තන් සදධාව සමාධන් කරවන්න කිව සමාධ පේති නිවේශතියක සමාධන් කරවන්න ව සද්ධාව එතකොට දැන් මෙත දැන් ආධ්‍යාත්මික දෙයක් ගැන තමයි මේ කියන්න නිභාගතු වහන්ට ලෞකික දේවල් කොච්චර දුන්නත් උපකාර කරාවෙන් නෑ මොකදේක මේ ජීවිතේ විතර අයිතිෙන් හැබැයි භාගතුස දේශනා කර අම්ම තාත්තා අස්රද්ධ වන්තනාගේ කියෙන බුදුරජාණන් වහන්සගේ අවබෝධය අදහාගෙන නැත්තං සදධාව කියනමකදද බුදුරජාන් වසගේ අවබෝධය අදහාගැනීම අන්න එහෙම අවබෝධය අදහාගෙන නැත්තං අයි අම්මට තාතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගන්න උපපකාර කරන්නකව සද්ධාව සමාධන් කරවක පසේ භාගතුහ දේශනා කර අමතාත්ත සිල්පත් නැත්තං සීලේ සමාධන් කරන්නක පිහිටවන්න කිව්වා අම්මතාත්ත දම් පැන් පූජා කරගන්න තයාග සම්පත්තියේ යෙදෙන් නැත්තං දම් පැන් පූජා කරන්න තයාග සම්පත්තියේ පිහිටවන්න කිව සමාධන් කරවන්න කිව්වා අම්මතාත්ථ ප්‍රඥාවේ සමාධන්ං කරවන්න ව දැ තකොට මෙතන බැන් ාගතුහසම ේක බලවල කාරුණ පෙන්නලදෙන් එකන ධර්මය හික්මෙන කෙනෙක්තිය තුළ තිබෙන් ඕන ලක්සන දැන් මේ විදිහට අම්මයි තාත්තරයි අපිට උපකාරන පුළුව භාතන දේශකර මෙහෙමකර බිත්ත රැකිව්වා භාගතු දේශනා කර මේ විදිහට නං අම්මට තාත්තට උපකාර සැලත්සුේපුත්තෙක් ඇතන්දුවක් අම්මට තාත උපකාර සැලසුේ මෙහෙමන ඒනි සද්ධාව නැති අම්මව සද්ධාවේ සමාධන් කරෙවන සිල්වත් නැති අම්ම තාත්තා සීලයේ සමාධන් කෙරෙවවන ඊට පසේ දන්ටැන් පූජා කරන්න සමාධන් කෙරෙවන ඊට පස්ස ධර්මය අවබෝධ කරගන්න උපකාරවන ප්‍රඥාවේ සමාධන් කෙරෙව්වන අන් නේම කරපු කෙනා එත්තාාවතා කෝ භික්කවේ මතා පිතුන්නම් කතන් හෝති පතිකතංච අති කතංචාති අන් එහෙමකරොත්න අම්මට තාත්‍ර පති උපකාර දැක්කුවා වෙනවා කිව්වා අපිට කරාටත් ඇැඩිය දෙයක් අම්මට තාත්තර කරා වෙන්නේ මේ කාරණාවල අම්මයි තාත්තය සමාධන් කෙරෙව වෝති. දැ මේ කාරණාවලද කවුහරි වෙන කෙනෙ සමාධන් කරවන්න දෙඔන්න අපි වෙන කෙනෙක් අපි කාරණාවක් මොහකාරි සමාධන් කරවන්න අපි ඒක සමාධන් වෙලලා නැත්තුව අපිට පුළුවන් වෙන කෙනෙක් ඒක සමාධන් කර දැ ඔන්න අපි වෙන් දෙයක් නැත්තු අපි ගම ඕොන් අපි පොඩි දෙයක් ගම අපි ඔන්න අපි ටමු අපි ඔන්න මේ සත්තු මරන්නේ සත්තු මරන් නැත්තන් විතරන්නේ අපට පුළුවන් තවකෙනෙත්ට කියන්න හොම කරන්න එපා සත්තු මරන්න එපා කියල කියන්න පුළුවන් අපි මරන් නැත්තා නැත්තං අපිට කියන්න බෑනි එතකොට අනිතිනාට පුුවන් අපිට චෝදනා කරන්න ඔයාගේ හෙම කරගෙනයි අපිට කියන්නේ හැබයි එතකොට මේවි දිහටත් භාගතුහ දේශනා කරන වනං තමන්ගේ අම්මට තාත්තට හොයවායි උපකාර කරන්න කැමතිකිෙන මේ යි සමාධන් කරවන්න කියලා ඉස්සල් අපි තුළමේතු මේවා ඇතිකරගන්නඕන් අන්නතතුකොට අපි ස්ස්සෙල්ලාම අපේ තුළ සද්ධාව ඇතිකරගන්නවා අන් එහෙම වඋනොත් අපිට පුළුවමෙනොයි අම්ම තාත් හරි වේවා දැ බුදුරජන්ස දේශනා කළ තියෙන කෙනෙට්ට හිතවත්න කෙනෙක් අපි කියනද අහනවාගේ අපිට තේරෙනවන ඒ කෙනව සමාධංකරන්න කිව සෝතාපත්ති අංගවල දෙැගෙතකොට සෝතාපත්ති අංගලව සමාධංකරවන්න හොවේවා මේ කාරණා තුළ සමාධංකරවන් ඒ කාරණ අපේ තුළ තියෙන්නවන එතකට අපි සද්ධාවේ පිහිටන්න දක්ෂ වන්නවෝ ඉස්සැල්ල කොහොමද සද්ධාව කිය අනීමකදද බුදුරජාණන් වහන්සේගේ අවබෝධි අදහාගෙන තතාගත බුදුරජාණන් වහන්සේව ආදරයෙන් ගෞරුවෙන් සාරණයන්න ඕන අපිශැල් ඊට පස්සේ සී සලේ පිහිටන්න ඕන් දැඟි හි කෙනගේ සීලියේම කදද පංච සීලේනේන පංචසීලියය කියන එක ගිහි කෙනාගේ උපරිම තැන නෙවේ පන්සිිල් කියන්නේ පන්සිල් කියන්නේ අවම තැන එතන තමයි පටන් ගන්න තැන අඩුම ගාන එකවත් තියෙන්වන අන් එහෙමනොත් තමයි උපාසක කෙනා සිල්වත් වෙන්නේ පංච සීලිය පිහිටියෝ අන් අපි දක්ෂ වුණොත් සතුමැරීමේ වැලකින් හොරකමින් වැලකින් වර්දිකාම සේවින් වලකින් කීම වලකින් මත්ැන් මද්‍රව භාවිතය වලකින් අපි දක්ස වුණොත් අන්න අපි සීලේ පිහිටියාවෙන් අන්න ඊට පසේ භාගතු හ දේශනා කර ත්‍යග සම්පත්ති ඒ ඇනමකක්ද දන්දීම පුර්දු කරන කෙලා භාගතුනහ දශනා කළ තිනො ගිහි ගෙදර වාසය කරන කෙනා ඒ කෙන දන් දෙෙන් අතරල ඉන්න කෙනෙක් වවෙන්න ඕනක දන්දීම පිණිස අතෑරපු කෙනෙක් වෙන්න ඕන කිව දම් බෙදන්න තෝදානමින් අත් හෝදගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන කිව්වා ඒ විදිහයට දානය බෙදන්න ඉට පසේ දාන සංවිධාන කරන්න කැමැත්තක් ආසාාවක් තියෙන විදිහට අපේ ජීවිතය හදාගන්න පුළුවන් වනොත් අන්න ඒක තමයිකවත් ්‍යයාග සම්පත්තිය අන්න එතකොට ඒ අපේ තුළ තියෙන අප ඒ විදිහට දම් පැම්පූජා කරන්න කැමැත්තා ආසාාව අපේ තුළ තියෙනවන තුළ ඇතිකර ගන්නවනොමකක්ද පඥ සම්පත්තිය ප්‍රාඥ්ඥා සම්පත්තිය නිකං ඇතිවෙන එකත් නෙවී පහපත්තු කරට ප්‍රගඥා සම්පත්තිය ඇතිවවෙන්නේ නෑ පින කැසිවෙනන තම හැබැ ප්‍රඥාව ඇතිව වෙනවා කියර බදුරන් වහසේ හොම දේශ කර සුසසාහ ලබතේ පඥ්ඥන් අප මත්තුව විතක්න හොඳට ධර්මයහන්න කි වරහතන් වහන්සේලා බිහිකරපු ධර්මය හොඳට අහන්න කිව්වා අවබෝධ කරන අදහසි අ එහෙ මහන කෙනා තුළ තමයි ප්‍රඥ්ඥාව ඇතිවන් ප්‍රඥාව අනිමකක්ද ුදුරජණ දේශනා කර ප්‍රඥ්ඥාව කියන්නේ මේ ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් දකින මැනවින් දුක් අවසංකරන්න උපකාරවෙන ප්‍රඥාව ඒ ප්‍රඥාව තමයි විදර්ශනා ප්‍රඥාව කියල කියා ඒකයි ඉහල එක ඒක සාමාන්‍ය දෙයන්නෙ වෙමෙන් නුවන කියන එකන වෙමේ අපි දැන්වන්න ධර්ම් දේශනාවක් ඇහුවත් සබනය කරක් පොතපපතක්කේවල අපිත් දැනුමක් ගත්තට ඒ දැනුමක් විතරයි අපි ඒ අපේ ජීවිතයට ගලපාගෙන ඒ තුළින් දකිනවන මේ ලෝකේ ඇත්වෙන් ඇතිවෙන නැතිවෙන ස්වභාව අප ඒ තුළින් දකින්න උත්සාවත් ව ෙන න අන්න ඒකතම ප්‍රඥාවට හේතුවෙන් අන් ඒවිදිට අපේ තුළ ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් වනොත් අන්න අපි ප්‍රඥ්ඥා සම්පත්ති පිහිටියා වෙන එහෙම අපේ තුළ මේ කාරණ අපි පුරුදු කරගන්න පුළුවන්ගො ොන් අපට පුළුවන් අනිත්්‍යව සමාධන් කරන. අපි තොන්න සද්ධාවන්තනං ඔොන්නන් අපිට පුළුවන් අපි දෙමවපියන්ට සද්දා සම්පත්තියේ සමාධන් කරවල උපකාර කරන්න. ඊට පස්සේ අපි සිල්වත්නං ගොන්න අපිට පුළුවන් අපේ අම්ම තාත්තව සීල සම්පත්වයේ පිහිටවල අම්මතාත්තව සීල සම්පන්න කරන්න. අපිට පස්සෙත් ්‍යයාග සම්පත්තියේ සමාදන් වෙලා නංගඉන්නේ පිහිටල නගඉන්න අපිට පුළුවන් එනවා අම්ම යි තාත්තයි දෙන්න තයාග සම්පත්ති සමාදන් කරවන්න. අපි ප්‍රඥ්ඥාවන්තන ප්‍රඥාවන්ත විදිහට අපිත් කල්පනා කරනුන ගන්න අපිට පුළුවන් අමතාත්ත ප්‍රඥ්ඥාවේ පිහිටුවන්න සමාධන් කරවන්න අන් නේවිදි අපි පුුවන්ගනු අපේ අම්මට තාත්තට හරි වේවා අපේ හිතවත් කාට මහරි අපිට පුළුවන් වන තෙවිදිරප ර සලසන්න දැ අම්ට තාාතර රච්චර කලත් උපකාර සැසුේ නෑ හැබැ හෙමකරොත් උපකාර සැලසවනන් අනිත්තායට කොහොමත් එතකොට උපකාර සැලසුව වෙන අපි කෙනෙක්ට අප අපි කෙනෙග අහපත කැමතින දියුණුව කැමිතිනන්ගන්න ඒ කනාාට මෙන්න මේ කාරණ ඇති කරගන්න උදව් කරන්නන මොකද මේවා මොකද මේවා මේ ජීවිතය විතරක් සැපවත් කරන්න දේවල්න්නේ වී අපේ මුළු සසර ගමනම සැපවත් කරවන්න කාරණාතමයිමයෝ එතකොට අපිත් අපේ ජීවිතවල මේ කාරණා පුරුදු කරගත්තොත් අන්න අපිට පුළුවන් අන්න අඒත්ගේ අහපත පිණිස ඒ අයත් මේමයි සමාධංකරවන්න එහෙම කරොත් තමයි අපිටඒ අයට උපකාර කරන්න පුළුවන් වී නෙත්තන් අපිට ප්‍රතිඋපකාර දක්වන්න බෑ අම්ම තාත්තාටත් ප්‍රතිඋපකාර දක්වන්න පුළුවන් වෙන්නේ අම්මල තාත්තලා තුළ මේ ගුණ ධර්ම පිහිටවන්න උත්සාහවත් වෙන්න අපිට උපකාර කරන්න පුළුවන්ු නොත් විතර එහම කරන්න නම්මකාක් දෙතකොට අපි තුළත් මේවා ඇතිකරගෙන ඉන්න ඕන එතකොට මේ පින්වතුන් දක්ෂ වෙන්න ඕන තමන්ගේ ජීවිත වලට මොනොවද පුරුදු කරගන්න සද්ධාව කියන ගුණේ පුරුදු කරගන්න සීලිය කියන දේ පුරුදු කරගන්න ත්‍යාග සම්පත්තිය දු කරගන්න ්‍රඥා සම්පත්තිය පුරුදු කරගන්න මේවා පුරුදු කරගත්තො තමයි අපේ ජීවිතත් යහ පත්තිෙන් අපිටත්යප තක්කවෙන්නේ මේවා පුරුදු කරගත්ත තමයි මේ පුරුදු කරගත්තොත් අපිටිතරන්නවේ මුළු ලෝක තමත් අපිත් එක්කන්න අනිත්තා එතත්යපතක් සලසන්න උපකාරයක් කරන්න අපිට පුළුවන්ගෙනෝ ඉතින් මේ පින්නා සියලු දෙනාටත් තමන්ගේ ජීවිතවලට මේ රද්ධාව කියන සම්පත්තිය ඇතිකරගන්න ඒවගේම සීල සම්පත්තිය ඇතිකරගන්න ඒවගේම ත්‍යාග සම්පත්තිය දී උුණුකරගන්න ප්‍රඥ්ඥා සම්පත්තිය ඇතිකරගන්න තමන්ටත් යහපත සරසාගෙන අන් සිරු දෙනාටත් ප්‍රතිපකාර දක්වමින් මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර් සත්‍යබෝධ කරගන්න වාසනාව ලැබේවාසාදු සාදුසාදු පුං්ඥානමෝදනාව අදදවසේ සම්පසාධනය සදහම් දේශනාව සඳහාදායකත්තය දරන්නේ වැලිගම බොරාල කෝට්ටගේ වත්තේ පදිංචිව සිට මීට පසරකට පෙරමිය පරළලුවගියපු විශ්‍රාමලත් තැපැල් ස්ථානාආධිපති Rර එල් ජයවර්ධන පියාණන්ට ඒ වගේම මීට මාස පහකට පෙරමිය පරලුවගිය විශ්‍රාමලත් හෙද පාලිකා ඥානා ජයවර්ධන මෑනියන්ට පින් අනුමෝදන් කිරමීම උතුම අදහසින් පැතුම් ජයවර්ධන පුතා ඇතුළ මේ පවුලේ සර දිනායකතු වෙලා ඉතිං අපි ප්‍රථමයෙන් රැස් කරගත් මේ උදාර ඒ ධර්ම දානමය පින්කම අපිසිරු දෙවියන්ට අනුමෝදං කරම් සරු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදංවෙත්වා දෙවියන්ගේ දිවේ සැපසම්පත් වඩ වඩාත් පරදිෙන වෙත්වා දෙවියෝත් සේක බල ධර්මයන්ගින් වැඩෙත්වා දෙවියන්ගේ ධාර්මි කාරක්ෂාව රැකවරණ උපකාරය මේ දායිකත්්‍යය දරන පින්වස් සරු දිනාට සලසා දෙෙත්වා දෙවියෝධ සංසාරදුකින් අත්මිදිත්වා සාදු 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 රැස් කරගත් සියලුවම් පුුණි ධර්ම විශේසයෙන් මේ පින්වතුන් න්නමින් මිය පරලොවයන්නට ති ඒ වැලිගම බොරාල කෝට්ට ගේ වත්තේ පදිංචුවේ සිට ඒන් වසරකට පෙරමිය පරලුවගේපු විශ්්‍රාමලත් තැපැල් ස්ථානආධිවති ආරෙල් ජයවර්ධන පියානන්ට මේ පින් අන මෝදං වෙත්වා ඒ ඒ වගේ මීට මාස පහකට පෙරමිය පල්ලුවගියපු ්‍රරමල හිද පලික ඥා ජවර්දන ෑනියන්ට මේේ පිං අන මෝදගන් ෙත්වා. ඒවාගේ මේ පිංවතුන් නමින් මේ ජීවිතේත් අනන්ත සසර පුරාවටත්මිය පරලුවගේපු සියලුම ඥාතිීන්ට මේ පිින් හනමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙෙත්වා සැපවත්වෙෙත්වා සංසාරදුකින් අත්මි දෙෙත්වාසාදුු සාධසාදු ුදේ ෝත්ම කල්්‍යාන ිත්ත පින්න්න ලොකු මන් හන්සේ මේ පින් අන ෝදග ත්වා තුන්ුවනි අනන්තතා සිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරනේ රැස් කළ පිනේ පුුණ්ഞානු බාවේ නිදුක්වෙත්වා නීරෝගි වෙවා සුවපත්වෙවා, දීර්ගාාවස සම්පත්තිය සැලසේවා සුවසේ මුතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා සාදු 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 මහමෙුුණ ආසපුවාසී සියලූම පි සාමන් වහන්සේලාට මේ පින් අනු මෝදං වෙත්වා. තුම් දසුේ පිළිවෙත්වරන හා සංරත්නය. අනගාරිකා මෑන්ණියන් වහන්සේලාට පැවිද්‍යේක්ෂක අනගාරික පිංව තුන්ටත්මේ පිං අන මෝදන් ත්වා නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා දීර්ඝාස සම්පත්තියේ සැලසේවා සුවසේමුතුම් චතුරාරිය සත්‍ය දර්මය අවබෝධ කරගනිත්වා සාදු 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 ඒවගේ දායකත්යේ දරන පැතුම් ජයවර්ධ න මහතා ඒ නිව. මේවන්තා ජයවර්ධනයේ ලේලියට සමන්ති ජයවර්ධන දියණිය ගයානි ජයවර්ධන දේණිය. ඒවගේම සමන්ත බෑනුවන් තිලක් බෑන ඇතුළු ඒ පෞ්ලසිියලු දෙනාටත් මේ දුර දවාදරුවන් සිරු දෙනාටත් මේ පින් අනමෝදං වෙත්වා මේ පින්වතුන් කරගෙනන ධර්මි රකී රක්ෂ කටයුතු වෙළෙෙන දාම් කටයුතු ගවිතැම් බත්තාදිය. ඒවගේ මේ දදු දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවාආදිය සසාරප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඉදිරි අනාගත ජීවිත වාසනාවන්ත වෙත්වා කරදර බාධක දුරුවෙත්වා. ුවසේම ගෞත්තුම් දුසුනේ පින් ඩැස් කරගන්න ගුණ ධර්ම දියුණු කරගන්න සංසාර්දුක නිදහස් වන්නම මේ පින්ගපකාර වෙත්වාසාදු සාධසාදු පැස් කරගස් සීලුවම් පුුණි ධර්මයන් සද්දා කාරිමණ්ඩලේ පින්න සිරුදිනනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන් සියලූම දෙනාටත් මේ පින් අනුමෝදං වෙලා ඒ සිරිදිනාත් නිදුපක් වෙත්වා නිරෝගි වෙෙත්වා සුව පත්යෙත්වා දීර්ගාස සැලසේවා. ස්ුවසේම උතුම් චතුරාරි සට්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරදුකින් අත්මි දෙත්වා සාදු සාධසාදු සිල්දිනාටම තෙරුවන් සරණයි නමවබුද්ධාය. <laughs> िැ प දवा දු කර ला ධर्මන් ප හස වා පिත් वाම හන්සේ निंदुක්ේවා रोකි වේවා සුව පත්ේවා ගौ බुද්ධ සාසන තුළ තු सा्य ධර්मයන් සේ බද පිස රැස්කला लම ධर्යන් තුप රවාසාध राධना කරणवा පින්නත්ස්වාමීන් වහන්සේට පරිෂ්කාරකයන් පූජා කරන්නට. නිවසේසිට මේ පින් කටයුත්ත බටත් අනුමෝදන් වන්නට පුළුවන් අපි සාධන අදදී ඒ පින් කටයුත්ත මෙලෙස්ස අනුමෝදන් වෙමෝ. සාදු සාදුසා නමෝපුුද්ධ නමෝපුුද්්‍රය නමෝුදාය නමෝ පි්‍ර පට ආාධනායකනවා සපසාධනී පමණක්ම නොවෙයි ශ්‍රදධාරපන්යගේ මලක්කරු ගාන්නු දෝස්සේ දානයන්තර ග්‍රතමදාානය ධර්මදානය සිදු කරන්නට. ඒගන විස්ත්‍රධනගන්න පුළුවන් බිින්දවයි හතාතයකයි දෙේසේ තිස් දෙකයි, අසුවට අසුහත දුරකතනන්ගේ බිද් හතයයි දෙේ තිස් දෙකයි, අසුවටයි අස හත දුරකතනන්ගේෙන පිය පණ විඩැත්වට සෙහිපත් කරගෙන. අද දවසදී සම්පසාධනී සදහම් දේශනාව නිමාකොට මෙලෙස සමුගන්නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධාය. මෙවැනි බටිනා ධර්ම තිශ්නාශ්‍රවනය කිරීමට ශ්‍රතා ඩලි YouTubeුබ චැනලේ සබස්රයිබ් කරන්න.